සිකටි ගියා මේ තීත් වර්ගයක් අරගන්න. ආ එහෙමද? අපේ සර්ට ඉස්පස්වන්න නැතු ඉඩියේ. කොඩි තුවක් වහතේ දොස්තර කෙනෙක්ට වෙන්නලකන්. දැන් ඔය report එක ගන්න උනත් මේ හොඳ තැනක් කොහොමයි තියෙන්නේ නිකන් ආවට ගියාට අරන් බෑ කියලා. අපේ සර් නම් ගියේ කියා හිටියේ කොඩි තුවක් මහත්තය කලාකාරයෙක් විදියට සෑහෙන කාලයක් ජීවත් වෙන්න ඕන කියලා. තව සෑහෙන කාලයක් නම් ජීවත් වෙන්න බැරි වීට ඕනි මහත්තයා. ඒ මොකද මේ මොකරි අප්සෙට් එකක්ද? ඉතින් මේ ડોක්ටර් මොන රිපෝට්ස් බලලා කිව්වේ කොටි තුක්ක මහත්තයා? තව කාලයක් ජීවත් වෙන්න නම් ඉක්මනින් ඔපරේෂන් එක කරන්න වෙයි කිව්වා. එහෙම නැත්නම් ඉතින් ජීවිතය ගැන තියෙන බලාපොරොත්තු අතහැර ගන්න කියලා තමයි කිව්වේ. කේස් එකක් නේ. මම හිත හදා ගන්නවට ඕනි මහත්තයා. හිතාදාගෙන මරණයට මුණ දෙනවා. එහෙම කතා කරන්න එපා කොටි තුක්ක මහත්තයා. ඈ දැන් අපි ඉන්නවනේ. ඈ අපේ සර් ඉන්නවා. අපි මොනාද කරන්න බලමු. ඈ කොටි තුක්ක මහත්තයා අපේ සර් ඉන්නකම් බය වෙන්න එපා. මම කාටවත් කලදරයක් වෙන්න කැමති නැහැ ඩෝනි මහත්තයා. අපි ඉතින් කවුරුණත් කවදා හරි මැරෙන්න එපා. ඒක අද දෙහෙටද කියලා වෙනසක් නැහැ. ඒ වුණාට ඉතින් කොටි තුක්ක මහත්තයා එහෙම මැරෙන්න ඕන වයසක නෙමෙයි ඉන්නේ ඈ අපි දැන් මේ අපේ සර් එනවනේ සර් ආපුවම සර් එක්කම ගිහිල්ලා අපි ගෙදර ආයත මේ සිටුේෂන් එක කියමු කොඩි තුක් මාත් නෑ ඒගොල්ලන්ට කියන්න ඕනේ නෑ මං සර්ට කිව්වා ඒගොල්ලන්ට මේ කිසි දෙයක් දැනගන්න තියන්න එපා ඒගොල්ලන්ගෙන් මේක හංග ගන්න ඕනේ ඒ මිනිස්සු මං හින්දා දුක් වින්දා හොඳටම ඇති සමහරට මන් නැති වෙන එකේ ඒගොල්ලන්ට සහනයක් වෙයි. මට ඕනේ ඒ සහනය ඒගොල්ලන්ට දෙන්න. මට කරන ලොකුම උදව්ව තමයි මේ ගැන කාටවත් නොකිය ඉන්න එක. නංගිකෝ තාත්තා ඉන්නවද මට කතා කරන්න ඕනේ තාත්තා ගෙදර නැහැ අක්කා දන්නවද වැඩ තාත්තාට සිරනාද එක්ක ආපහු යාළු වෙලා මං දන්නවා මේ මිනිස්සුද ගෙදරටම ආවනේ ගෙදරටත් ආවද ඔව්නේ මෙන්න තාත්තා මට කියන තේ හදන්න කියලා තාත්තා දන්නවා මෙයා එනවා කියලා ඔය මිනිස්සයා තාත්තට කිට්ටු වෙන නම් එච්චර හොඳකට නෙමෙයි නංගි වෙන මොකටද ඔය හදන ඔයාව අපෝ කොහමද කැමති කරව ගන්න මේ මනුස්සයා හිරේ ගිහිල්ලත් හැදිච්ච නැති හැටි අනේ යා හැදෙන්නේ නැහැ අක්කේ තාත්තා කියන මේ මනුස්සයා පන්න දේවල් අමතක කරලාලු ඉන්නේ මොන පිස්සුද ඔය තාත්තව රවට්ටගෙන අපේ තාත්තා ඉතින් කොහොමද රැවටෙනවනේ මේකනේ මුළු ජීවිතේම එක තැන තියෙන්නේ නේ මේක නම් කොහොමද නවත්ත ගන්න වෙයි හොඳේ ඔව් ඔව් නැත්තම් මෙතන ලොකු ප්‍රශ්නයක් වෙලා නැමතින්නේ මේ තාත්තා කොහෙද ගියේ කඩේ ළඟටද නෑ එයා එක්ක ගියේ සිරිනාදත් එක්ක ඕවානේ එපා කිව්වට ඇහුවේ නෑ ෂුව එකටම යන්න නැති බොන්න තමයි ඉති මන් නවත්ත ගන්න හැදුවක්කේ මට ඉතින් බලෙන් නවත්ත ගන්න බැහැනේ ඒ මතර මට කියනවා සිරිනාද ආපෙක අම්මට කියන්න එපාලු බලන්න ඉති නංගි අම්මා දැනගත්තොත් තාත්තව ගෙදරට ගන්න හේකුත් නෑ හරිද අම්මා මෙච්චර මහන්සි වෙද්දි තාත්තා අයියානේ මෙච්චර පිස්සු නටන්නේ අපි කෝකටත් අම්මට නොකියමු පව් අම්මා කොහොම හරි ওই මිනිස්සගෙන් තාත්තව බේර ගන්න බලමු අපි මේ මිනිස්ස අපේ ලේසින් අතාරින එකක් නෑ බැරිම වුණොත් අපි බනිමු මං ඒක කරන්නම් Thank you.
ඒක බොමුද? මේ අයියට ආයි රස්සාව හම්බුණා. එතකොට නඩුව ඉවරද? වෙන්නේ නැති. ඒකනේ ඉතින් රස්සාවට එන්න කියන්නේ නැත්තේ. කොහොමද දැනගත්තේ? අද දවල් ලියුමක් ආවා. මං ඒක කඩලා බැලුවා. ඒකේ ලියලා තියෙනවා හෙට ඉඳන් අයියට රස්සාවට එන්න කියලා. මොනවාරි කරලා රස්සාව හදාගන්න නැති. කොහොමද නඩුවත් ඉවර කරගන්න නැති? මෙයා මෙහෙන් යන්නේ ඇනියන්ටන්. බලමුකෝ බලමුකෝ මොකද කරන්න කියලා. හැබැයි තේ කාතකට රස්සාව ලැබිච්ච එකත් හොඳයි. ඇයෝ එහෙම කියන්නේ? ඇයි දුලිකා? එයාට ඉතින් කොහෙන් හරි ලෝන් එකක් දාගෙන Tamanටම කියලා ගෙයක් දොරක් හදාගෙන යන්න පුළුවන්. ගෙයක් දොරක් හදන්න නම් මේ ඉඩ කඩන් වලින් එන සල්ලි හොඳටම ඇති. ඒවෙන් ඒ තරම් ආදායමක් එන්නේ නැහැ. මම හොයලා බලුවානේ. හැබැයි ඉතින් ඉඩම් වලින් ආදායමක් හොයනවා නම් විවිධාකාර දේවල් තියෙනවා. දැන් ඉතින් ওই පොල් වල නුයි. එතකොට තව මේ රබර් වල නුයි සල්ලි හම්බ වෙන්නේ නැහැ. හැබැයි පාරායින ඉඩමක් තියෙනවා නම් ඕනනම් පුළුවන් කඩපේලියක් ගන්න. එහෙම නැත්තම් කපා කිර දෙන්න පුළුවන්. ඒවන්නේ සල්ලි හොයන්න පුළුවන්. සිරාන්දේ රෝග තීරණ එකක් ඒ. මම නම් කියන්නේ අපි ගෙයක් හදාගෙන යමු කියලා. අපේ පංගුව ගත්තට පස්සේ අපිට පුළුවන් ඒ ලැබෙන ආදායමේ මොන හරි දෙයක් කරන්න. දුලිකා අපි මේ ගේ දාලා කොහෙවත් යන්නේ නැහැ. ඔයාට ඕනේ තිතින් රණ්ඩු කර කර මෙහෙට වෙලාම ඉන්නද? එහෙම හිටියයි කියලා පාඩුවක් නම් වෙන්නේ නැහැ. මම මේ වතාවේ පොඩි ප්ලෑන් එකක් ගහලා තියෙන්නේ. බලන්නකො. මේක හරියනවා. මේ ගිහද ඒක හදාගෙන ඉන්නකො. අපි දන්නවා තාත්ත බීලා යාවි කියලා. අරේ අම්මා තරහෙන් ඉන්නේ. ඕකනේ කියන්නේ ඔයගොල්ලෝ මං කියන දේ විශ්වාස කරන්නේ නැහනේ. තව බොරු කියනවනේ. තාත්තට බෑ තාත්ත අපිව රවට්ටන්න. තාත්ත බීලාද නැද්ද කියලා අපිට අඳුර ගන්න පුළුවන්. නෝ මතක කරලා දාලා අපි සින්දුවක් කියමු. අපි සින් සොන්ග් විල් සින්ග් අ රොක් සොන්ග්. නෑ අපි ෆෙඩි මර්කරි එකක් කියමු. ෆෙර් ක්වීන් ක්වීන්. තාත්ත බෑ. We will rock you. Kian would sing you. Anime, mada bæ taatama kiyan. Mukadda vela 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 tiyenne. Ai apita satudin hinna bæri. Ada mukadda meta tiyena prashne kiyannako. Prashne taata karana deval. Ne. Mawa prashneyak karaganna epa pute. Ayema karanna epa. Prashneyak karaganna epa. ඒක හරි කතාවක් නේ මම මේ වල සින්දුවක් කියන්න එන්න කියන්නේ මට මේ වෙරි හින්දා නෙවෙයි සන්තෝෂයෙන් ඉන්න ඕන හින්දා ඒකයි මං කියන්නේ මිනිස්සු ජීවත් වෙලා ඉන්න කාලේ චුටි පුතේ සන්තෝෂයෙන් ඉන්න ඕන සන්තෝෂයෙන් ජීවත් වෙලා සන්තෝෂයෙන් මේක අතහැරලා දාලා යන්න පුරුදු වෙන්න ඕනේ ඒක තමයි ජීවිතය කියන්නේ තේරුණාද ඒකයි මං කියන්නේ ඒක තේරුම් ගන්න නේ ඔයගොල්ලෝ බීලෙන් වලට තමයි තින් තාත්තත් ඔය වගේ දේවල් කියන්නේ. ඒ මම බීල බී බබා මගල ආරක්කු ගන්න දෙනවා කියලා බා බා බලන්න. ගඳ නැහැ තමයි. චුරි පුතේ මම මේ සින්දු කියන්නේ ඔයාලව සතුටින් තියන්න ඕනේ ඉඳ. අපි සතුටින් ඉන්න ඕනේ ඉඳ. හරි වා 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 ඔය if you can't sing මම I'll sing myself. ඔයා අහගෙන ඉන්නකෝ. හරි.
අපි ජෝතිෂය නේ දුරකතනයකින් මම ඔබ අමතමි. ඒ නව් ලිසන් හමු විය නොහැකි නිසා කියන යා ප්‍රශ්න කරගන්න එපාලු. ඒ උනට එහෙම බෑ නේද අක්කේ. අම්මත් ඉන්නේ තරයි. අම්මා දන්නා නම් එහෙම තාත්ත ගියේ කාත් එක්කද කියලා එළියට. අර මිනිස්සයා තමයි බොන්න දෙන්නේ නැත්තේ. මේ මං හිතන්නේ බීලා නෑ අක්කේ මේ ගඳක් ආවෙත් නෑ. මං හිතන්නේ තාත්ත කියන්නේ ඇත්ත. එහෙනම් අර ආපු වෙලාවෙ ඉඳන් සින්දු කී කී ඉන්නේ. ඒක තමයි මාත් කල්පනා කරේ. මොන වුණත් නංගි ඔය මනුස්සයත් එක්ක තියෙන සම්බන්ධය කොහොම හරි නවත්තන්න ඕනේ. මේ අපි එහෙනම් අම්මට කියමුද? අම්මට තමයි පුළුවන් ඕක නවත්තන්න. මොකද අම්මට කියමු කිය මොකද? තාත්තා කරන ඕන නැති වැඩගෙන තමයි අපි මේ කතා වුනේ. අම්මට කියලා හරි ඉතින් ඒව නවත්තන්න එපේ. දැන් ලොකු දුව කියන්නේ මම බීලා කියලාද? තාත්තේ මම කිව්වේ සිරිනාද කියන මනුස්සයත් එක්ක තියෙන ගනුදෙනු ගැන. මේ මනුස්සයා මේ පරණ දේවල් ඔක්කොම අමතක කරලා තියෙන්නේ. මනුස්සයා දන්නවා තමන්ට නොගැලපෙන දේවල් කරන්න ගියාම එයාට මොකද්ද වෙන්නේ කියන එක. එයා ඒ මොන වුණත් එහෙම කෙනෙක් එක්ක ගනුදෙනු ඕනේ නැහැ අපෝ. සිරිනාද සර් දැන් ජීවිතේ දකින්නේ දරුවනේ වෙන විදිහකට. එයා මට සලකන්නේ මම කලාකාරයෙක් ඉඳ විතරමයි. ඔය නම් එන්නේ යන්නේ වෙනම උඹටකට. ඔකේ. ලැසෙන්න අපෝ පන්න විදියට. චූරි පුතේ අහන්නකෝ අහන්නකෝ. එයා මට වචනෙන්ම කිව්වා ඒ පරණ මෝඩ වැඩ ආයි කරන්නේ නැහැ කියලා. තාත්තේ. ඔය මිනිස්සු ආශ්‍රය කරා කියලා අපිට කිසිම වාසියක් වෙන්නේ නැහෙනේ. ඉතින් අපි එයාව ආශ්‍රය කරන්න ඕනේ නැහැ. එයාට ආයි මෙහෙ එන්න එපා කියන්න. ඉවරයිනේ. හරි. ආයෙන්න කියන්නේ ආයෙන්න කියන්නේ. හරි අපි අමතක කරලා ආපද සින්දුවක් කියෝ. අපි සින්දුවක් කියලා අපි සතුටින් ඉමු. අපි සතුටින් නිදහසේ ඉන්න ඕනේ. සින්දුවක් කියෝ. බලන්න. සෝ. තා අම්මේ මම මේ සූට් එකක් ලෑස්ති කරා. හොඳයි නේද? මේ මොකද? ඇයි රාජකාරියට යන්න? හිටින් ඉඳලා එන්න කියලා තියෙනවනේ. මං යන්නේ නැහැ. ඒ මොකෝ? මට දැන් ওই රස්සාවෙන් ඇති වැඩක් නැහැ. ඔක උන්ටම තියාගන්න කියනවා. එහෙම කියන්නේ පාපුතේ. මට ඔකට ගියා කියලා වෙච්ච සෙතකුත් නැහනේ. ඈ නිකන් මං නැහුණ විතරනේ. එහෙම හිතන්න එපා පුතේ. වතු පිටි දීපල තියෙන එක ඇත්ත. ඒත් පුතා මේ වගේ හිල රස්සාවක් කරන එක අපිට කොයිතරම් නම්බුවක්ද? කටක් කරලා කාටත් කියන්න පුළුවන් තත්වයක්නේ. ඒක නැති කරගන්න එපා පුතේ. පුතා රස්සාවට නොගින් හිටියොත් වෙන්නේ ඔය කරපු චෝදනා ඇත්ත වෙනවා. පුතා හිරෙන් නිදහස් වෙලා ආවද කියලා කාටත් දැනගන්නත් බැරි වෙනවා. ඉතින් එහෙම දෙයක්වත් නම් තියනවා තමා. අනික පුතා කටුත්තක් කරගන්නකොට වුණත් කටක් කරලා කියන්න පුළුවන්නේ. පුතාගේ තනතුර ආවට ගියාට දැනන පුළුවන් තනතුරක් නෙමෙයිනේ. ඒක කොච්චර දෙයක්ද? නෑ. කටයුත්තට නම් ඕන වෙන්නේ නෑ. මොකද ඒ උදවිය දන්නා මං කවුද කියලා. රස්සාවක් නැතත් මට ගෑණියට කණ්ඩා දෙන්න දෙන්න පුළුවන් කියන එක ඒ කට්ටිය දන්නවා. එහෙනම් කටයුත්තට ඕන වෙන්නේ. අනික දැන් මම ඔතන රස්සාවට ගියත් බොහෝම ටික කාලෙකින් ඔතනින් අස් වෙන එක නම් අස් වෙනවාමයි අම්මේ. රස්සාවෙන් අස් වෙන්න එපා පුතේ. මං කියනවට රස්සාවට යන්න. ඔය පෙන්ෂන් එක වුණත් වටිනා වෙන වෙලාවක් එනවා. අනික ඉතින් ওই රාජයෝගියම ලැබුවෙන් පස්සේ කොහොමදත් යන්න බෑනේ අම්මේ. ඈ? එතකොට මොන රස්සාවල්ද? මොකද ඒක එසේ මෙසේ තානාන්තරයක් නෙවෙයිනේ. ඈ? අනේ පුතේ. ඔය බහුබුත දැම්මත් හිතෙන් ඈත් කරලා දාන්න.
මදේ හීන පස්සේ ගිහිලා කරගත්තු දේව. ඒක ඉතින් ලැබෙන්න තියෙන දෙයක් නේ. ඈ මම ඔබට තේරෙන්නේ එහෙනම් අපි එකන කතා නොකරමු. හරි. ඕක ලැබෙනවමයි කියමුකෝ. ඉතකන් රස්සාව කරන්න පුතේ. මේකනේ අම්මේ. දැන් එතකල් ලේක වෙනුවෙන් කරන්න දේවල් තියෙනවනේ. හරි. රස්සාව කරන ගමන් ඕව කරගන්නකෝ. මෙච්චර කල් කරගත්තනේ මේ විදිහට. ඔය නඩුව හින්දානේ පුතාට රස්සාව නැති වුනේ. මට දුර පේනවා පුතේ. උඹ වගේ මං ළඟ බලන්නේ නැහැ. ආන්නේ හින්දායි මං කියන්නේ රස්සාවට යන්න කියලා.